Bold Wild. Unleash the wild in you. අධ්‍යාපනයේ රටේ අනාගතය ශස්ත්‍රීක කරගන්න පුළුවන් වන්නේ යුගයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමෙන්. අපේ රටේ පැවතෙන්නේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයක්. කටපාඩම් කරන්නත් කරනානම් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක්. මේ ක්‍රමය යටතේ නිර්මාණශීලීන් බිහිවන්නේ නැහැ. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ජනතාවට ලැබී දැබෙන්නේත් නැහැ. ඒ නිසා අපි පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. මේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා අප විද්වතුන් 25 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කළා. එම යෝජනා මගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක් මග පෙන්වීම මගින් වඩාත් ඔපවත් කරා. මෙම ප්‍රතිපත්ති රාමුව දැන් අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ ඔස්සේ පිහිටවන ප්‍රධාන ආයතන කීපයක් පිළිබඳ අද මා මේ සභාවට දැනුම් දෙන්නට කැමැති. අධ්‍යාපන පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිස මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සවිස්තර තොරතුරු අධ්‍යාපන ඇමතිතුමා විසින් ඉදිරි සති දෙක තුළ මේ සභාවට ගෙනහැර දක්වා වී මෑතකදී අජනා රණගල මුහුණු පොතේ ලියා තිබූ මේ සටන මගේ අවධානයට ලක් වුණා. දේශීය විශ්වවිද්‍යාලයකට යෑමේ අභිප්‍රායෙන් දේශීය විෂය ධාරාවෙන් උසස් පෙළ කිරීමට තෝරා ගැනීම වෙනුවෙන් මගේ දරුවා දින සති මාස මතු නොවන අවුරුදු වලින් වන්දි ගෙවමින් සිටි. ජාත්‍යන්තර විෂය ධාරාව හැදෑරූ ඔහුගේ මිතුරෝ උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙති. මේ තමයි සභා තත්ත්වය. ඒ නිසා අපි උසස් පෙළ සමත්වන හැම දරුවෙකුන විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොපමා ලබා ගැනීම මේ අවස්ථාව පුදා කරගන්නවා. විශ්වවිද්‍යාල විද්‍යා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීම. වර්තමානයේදී තාක්ෂණ ක්ෂේත්‍රය තාක්ෂණික ක්ෂේත්‍රය වෙනුවෙන් අපි ප්‍රවාහන පවන්තාවන්ද සැලකිල්ලට ගනිමින් අප නව විශ්වවිද්‍යාල හතරක් පිහිටවීමට පියවර ගන්නවා. සීතාවක විද්‍යා තාක්ෂණ විශ්වවිද්‍යාලය මෙයට ලලිත් අතුලත් මොදි පශ්චාත් උපාධි ආයතනයත් අතුලත් කරනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කලමනාකාරා තාක්ෂණ විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය, එමෙන්ම පහත සඳහන් දැනට ක්‍රියාත්මක පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත්කිරීම මම නීති රීති සම්මත කළ යුතු බැවින් මම යෝජනා කරනවා. NSBM, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන SLIIT, හොරයිසන් කැම්පස්, රොයල් ඉන්ස්ටිටියුට් 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබා දී තිබෙනවා. ඉදිරියේදී පළාත් සභා මගින්ද විශ්වවිද්‍යාල ආරම්භ කර ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ රටේ තියෙන විශ්වවිද්‍යාල ගාන ඊළඟ අවුරුදු 2-3 දෙගුණයකින් 3 ගුණයකින් වැඩි කරන්නයි අපි බලාපොරොත්තු. දේශීය ශිෂ්‍යයන් පමණක් නෙමෙයි විදේශ ශිෂ්‍යයන් ලබා ගන්න. ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා කැපවුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට හැමතිතුමා යෝජනා කර තියෙනවා. දැනට ක්‍රියාත්මක විද්‍යාපීඨ අවුරුදු 4ක පාඨමාලාවක් නිම කළ පසු අදාළ ප්‍රමිතීන්ට අනුගත වෙමින් අධ්‍යාපනවේදී උපාධිය නව විශ්වවිද්‍යාලයේ මගින් පිරිනැමෙනවා. පියවරෙන් පියවර මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර 2024 සඳහා මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා. නව තාක්ෂණික විශ්වවිද්‍යාලය ඉන්දියාවේ චෙනයි නගරයේ පීටි IIT විශ්වවිද්‍යාලයේ මග පෙන්වීම යටතේ මහනුවර යටතේ නව තාක්ෂණ විශ්ව ආයතනයක් ආරම්භ කරන කැම්පස් අද චෙනයි IIT මේ සඳහා IIT මේ සඳහා ඉන්දියාව අපට පූර්ණ සහාය ලබා දෙනවා. ඒකට ස්තුතිවන්ත වෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැලපෙන පරිදි වැඩි දියුණු කරලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ ආරම්භ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, අපේ පැරණිම විශ්වවිද්‍යාලය. 2042 වර්ෂයේ දෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය සත සංවර්ධිත ඉලක්ක කරගන්මින් සිදු කරන මේ වැඩපිළිවෙළේ ආරම්භක සංවර්ධන කටයුතුෙන් ලබන වර්ෂයේ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාංශයේ ජාතික
අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා ආයතනය ලෙස උසස් කරනවා. ඒ සඳහා අවශ්‍ය වන විද්‍යාගාර හා අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ වැඩ සැලසුමට ඉදිරි වර්ෂයේ වෙනුවෙන් රුපියල් මිලියන 40ක් වෙන් කරනවා. ඉන්පසු අපේ අවධානය යොමු වෙන්නේ කොළඹ, කැලණිය හා මොරටු විශ්වවිද්‍යාල වෙතයි. ඒ සඳහා විධිමත් සැලසුම් සකස් කොට ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති රීති මාලාවක් සම්මත කර ගැනීමෙන් පසු අප ලෝකයේ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයකට උසස් අධ්‍යාපන ආයතනයට ලංකාවේ විශ්වවිද්‍යාල පීඨවීමට අවසර දෙනවා. උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම වගේම විදේශ දරුවන් මගින් විදේශ විනිමය උපයා ගැනීමටත් මේ මගින් අවකාශ උදා වෙනවා. මෙම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ට ණය පහසුකම් ලබා දෙනවා. දැනට ක්‍රියාත්මක පොලි රහිත ශිෂ්‍යන යෝජනා ක්‍රමයට අමතර වාණිජ බැංකු හරහා සහනදායි ශිෂ්‍යන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා. රැකියාවක් ලබා ගැනීමෙන් පසු ඒ ණය ආපසු ගෙවන්නට අවකාශ සැලසෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.